ඊයේ දිනේ මහබැංකුවේ නිත්‍ය ණයහා තැන්පතු අනුපාත පදනම් අංක 200කින් පහළ දමනු ලැබුවා. මේ සරල අදහස තමයි මහබැංකු පොලිය අනුපාත 2%කින් අඩු වීම. තැන්පතු සඳහා තියෙන පොලිය අනුපාතය සහ ණය දීම සඳහා තියෙන පොලිය අනුපාතය. මේක වාණිජ බැංකුවලට කරන ප්‍රධානතම මඟ පෙන්වීම. අපේ උද්දමනයේ ඉතා විශාල සිහිල ගිය අවස්ථාවේ මහබැංකුව පොලිය අනුපාත ණය දීම සඳහා පොලිය අනුපාතයේ 16.5 දක්වාත් තැන්පතු සඳහා පොලිය අනුපාතයේ 15.5 දක්වාත් වැඩි කළා. උද්දමන පාලනයට ප්‍රධාන සාධකයක් වුණා. දැන් එහි ප්‍රතිඵල අනුව උද්දමනය ඉතා පැහැදිලිව පාලනය වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ 3 වෙනි කාර්තුව අවසන් වෙනකොට නැවතත් උද්දමන වැඩිවීමේ වේගය තනි ඉලක්කමකට අපිට ගන්න පුළුවන් කියලා. මේ සමගම ආර්ථිකයේ අනිකුත් කටයුතු ශක්තිමත් වීමට වර්ධනය වීමට මහබැංකුව ක්‍රමක්‍රමයෙන් මේ පොලිය අනුපාත පහළ දැමීම කරගෙන යනවා. ඒ අනුව පසුගියදා මේ 16.5 තිබුණු පොලිය අනුපාතය 2.5කින් අඩු කරා ණය දීම සඳහා 14ක් බවට පත් කළා. 15.5ක තිබුණු තැන්පත් පොලිය අනුපාතය 2.5කින් අඩු කරලා 13 බවට පත් කළා පසුගියදා. දැන් අද දවසේ තවත් 2%කින් මේක අඩු වෙනවා. ඒ අනුව 14ක තිබුණු ණය දීමේ පොලිය අනුපාතය 12%ක් වෙනවා. 13ක තිබුණු ඉතිරි කිරීමේ පොලිය අනුපාතය 11%ක් වෙනවා. මේක ඉතා පැහැදිලි අඩුවීමක්. 16.5ක තිබුණු ණයදීමේ පොලිය අනුපාතය දැන් 12%ක් බවට පත් වෙනවා. 15.5ක තිබුණු තැන්පතු පොලිය අනුපාතය 11%ක් වෙනවා. කැපී පෙනෙන අඩුවීමක්. ඉතින් මේ අනුව පැහැදිලිවම වාණිජ බැංකුවල ණය පොලිය අනුපාතය කැපී පෙනෙන ලෙස අඩු විය යුතුයි. ඒ සඳහා මහ බැංකුව ඉදිරියේදී විශේෂී මඟ පෙන්වීමක් සොයා බැලීමක් අධීක්ෂණයක් කිරීමට සූදානම්. මෙහි ප්‍රතිඵලය මේ රටේ සමස්ත ජනතාවට ලැබිය යුතුයි. ඒ කියන්නේ නැවතත් පැහැදිලි පොලිය අනුපාත අඩු වීමක් සිද්ධ වෙලා ණය ගැනීම නැත්නම් බැංකු කටයුතු වර්ධනය වෙලා විකිණීම් වැඩි වෙලා මිලදී ගැනීම වැඩි වෙලා ආර්ථිකයේ සැබෑ ප්‍රසාරණයක් ඇතිවීමට තාමත් පැහැදිලි මඟ පෙන්වීමක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ අවස්ථාවේ කරලා තියෙන්නේ.